ප්‍රමිතියෙන් යුතු දේ තෝර ගැනීමත් දියුණුවට අත්‍යවශ්‍යම දෙයක්. විෂන්කයා විශ්වාසනීය දැක්ම. ඇමරිකා එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවේ යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මැතිතුමාට ඇමරිකාවට ඇතුළුවීම තහනම් කරලා තියෙනවා. එතුමානම් හොඳ කතාවක්. කවුද ඉතින් එන්න හැදුවේ කියලා. මට කිසිම උවමනාවක් නැහැ ඇමරිකාවට යන්න කියලා එතුමා හොඳ ප්‍රකාශයක් කරලා තිබුණා. ශවේන්ද්‍ර සිල්වා මැතිතුමාට මෙවැනි තහනමක් පනවන්න ශවේන්ද්‍ර සිල්වා මැතිතුමා මොන අධිකරණයේද යුද අපරාධයක් සිදු කිරීම සම්බන්ධයෙන් වැරදිකරු වුණේ? ඒ වගේම ශවේන්ද්‍ර සිල්වා මැතිතුමාට පමණක් යුද අපරාධ චෝදනා නගල ගමන් තහනමක් පනවන්න එතුමා තනියෙන් කළ යුද අපරාධයේ කුමක්ද? ඇමරිකාව මේ ප්‍රශ්නවලට අපිට පිළිතුරු ලබා දිය යුතුයි. ශවේන්ද්‍රට දඬුවම් කිරීමට ඔහු කළ එකම අපරාධය නම් ඇමරිකාව පරාජය කළ නොහැකි බවට වර්ග කරපු කොටි ත්‍රස්තවාදය කුඩුපට්ටම් කරලා දාන්න තීරණාත්මක දායකත්වයක් ලබා දී ඇමරිකාවේ රෙද්ද ගලවා විසිකිරීමයි. ඔන්න ඇමරිකාව ශවේන්ද්‍ර සිල්වා මැතිතුමාත් එක්ක තරහ වෙන්න තියෙන එකම හේතුව. එතකොට 2001 ත්‍රස්තවාදයක් පරාජය කිරීමට තීරණාත්මකව දායක වීම මත ශවේන්ද්‍ර සිල්වා මැතිතුමාට දඬුවම් කරන්න ඇමරිකාව ඉදිරිපත් වෙනවා නම් 2001 ත්‍රස්තවාදයට එරෙහිව ගෝලීය යුද්ධයේ නමින් ත්‍රස්ත විරෝධී මෙහෙයුමක් ඇමරිකාව දියත් කළේ ප්‍රෝඩාවටද බොරුවටද කියන ප්‍රශ්නය අපිට ඇමරිකාවෙන් අහන්න සිද්ධ වෙනවා. අපි ඇමරිකාවට සීපත් කරනවා ඇමරිකාවේ ලේවැකුණු අතීතය. අපි ඇමරිකාවට සීපත් කරනවා ඇමරිකාවේ දෑත්වල ගෑවිලා තියෙන ලේ පැල්ලම්වල අතීතය. මතක තියාගන්න මේ ලෝකයේ අංක එකේ යුද අපරාධකරුවා වෙන කවුරුවත් නෙවෙයි ඇමරිකාවයි. Breaking.lk